ஐபோன் கிளப்பிக்கன்ன අපේ YouTube channel එක හැමෝම අදත් අපි ඔන්න ආවා CSC news එකත් එක්ක. අද දවසේ ASI එක ගත්තොත් එම 8397කින් තමයි ඉවර වෙන්නේ. එතකොට ඒකක 23කින් අදත් අඩු වෙලා තියෙනවා. මෙන්න අපි තාමත් ඉන්නේ මේ bear market එක. එතකොට S&PSL 20 දර්ශකයේ අද නම් පොඩි ප්‍රමාණකින් අඩු වෙලා තියෙන්නේ 2638 තමයි නැතුනේ ඒකක 15 ක අඩුවීමක් පෙන්නනවා. ටෝටල් ටර්න්ඕවර් එක ගත්තොත් මාකට් එකේ මිලියන 1987ක් තමයි පෙන්නන්නේ. වොලියුම් එක ගත්තොත් එහෙම මිලියන 39ක වොලියුම් එකක් පේනවා. හැබැයි ට්‍රේඩ්ස් ගන්න ලොකු අඩුවක් තියෙනවා. 11492යි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට කැෂ් ඉන් ටු අවුට් ගත්තොත් එහෙම බයි සෙටල්මන්ට් එක 71ක් විදිහට තමයි පෙන්නන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඉන්වෙස්ටර්ස්ට ටික ටික දැන් ඉන්වෙස්ට් කරනවා අඩු වෙගෙන යනවා බෙයා මාකට් එකත් එක්ක. इतनी गिहाम अभी बलमु अद दवसे कहुमद ट्रेड्स विरादीला अभी क्रॉसिंग एक्टे अत्र मगिंग कहते क्रॉसिंग का मुखादी पेहदरी करें अत्र मगत्तम क्रॉसिंग का किया कोटा से पड़े मे अभी दाना वगे बिड काको सेल का ओड का ඒක පිටතින් කරන ක්‍රමවේදයක් තියෙනවා බයර් සහ සෙලර් වෙනම කතා කර ගන්න මම දැන් උදාහරණයක් ගත්තොත් මේ එක්ස්පලංකක යද ක්‍රොසින් එකක් ගියතනවා රුපියල් 202කට කොටස් ගන්න ඇත්තනම් මේකේ පෙන්න නැහැ අනේ කොටස් තියන්නේ මේ ලාස්ට් ක්වොන්ටිටි කියලා 1000 මිලියනක් විතර ෂෙයාර්ස් මේක ට්‍රේඩ් වෙලා තියෙනවා එතකොට මේ මේ ගාන මේ දින කතා කරන මම 202කට විකුණන්නම් මිලියනක් ඔයා ගන්නවද කියලා. එතකොට මාකට් එකේ මේක බයි ඕඩර් එකක් හෝ සෙල් ඕඩර් එකක් දාන්න නැතුව මේ දින කතා කරගෙන විකුණන එක තමයි ක්‍රොසින් එකක් කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා මගේ යාළුවන්ට. එතකොට මේ විදිහට ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙන එක ෂෙයා මාකට් එකට දැනුම් දෙන්න ඕනේ. දැනුම් දීලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් එහෙම. පර්සනල් ගන්න මේගොල්ලෝ මේ දින කතා කරලා කරන්නේ ක්‍රොසින් එකක් කියලා. එතකොට අද ගත්තොත් එම ක්‍රොසින් විදිහට මේ දවස් ටිකේම දැක්කා වගේ එක්ස්පෝ ලංකා එන් එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා 202කට ඒ වගේම කාගිස් සිලොන් එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා හරි ඊට පස්සේ top 10 turnovers ගත්තොත් එීම එක්ස්පෝ ලංකා ක්‍රොසින් එක තමයි වැඩිම ගාන ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ එක්ස්පෝ ලංකා එක අපි යුත්ත මේ එක්ස්පෝ ලංකා එකේ ට්‍රෙන්ඩ් chart එකට ගිහිල්ලා බලුවොත් ඔයාලට පේනවා තියෙන්නේ දැන් එක්ස්පෝ ලංකා එකත් නැවතත් अरे पोलिंग नईफ अवस्थावट अल्लाह वॉल्यूम्स प्रमाण टिकट अड़े की आई इकसी अणुत बोड पल्ले हाट एन गति पेन इट पास जेके तम इन तीन वस्ते एल ओसी इट पास एसी मैं एसी वाला कलीमेश मेक हम फैनाशल रिपोर्ट कंपनी का ඒ වගේම මේකේ මම ඔයගලන්ට මතකයි මම මේ මුල්ම ට්‍රේඩින් එක ගිය දවසේ මේක ලොකු වොලියුම් මේකින් ගියා පොඩි ට්‍රෙන්ඩ් එකක් පෙන්නනවා කියලා. ඒතර අද දවසේදී 109කින් විතර මේකේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා තිනවා. වොලියුම්ස් ගත්තත් යම්කිසි හොඳ වොලියුම් ප්‍රමාණයක් මේකේ ට්‍රේඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එමේ බිල් එක ඊට පස්සේ තියෙනවා කාගිස් සිලොන් ක්‍රොසින් එක ස්ක්‍රැප් එක සොෆ්ලොජිකල් කැපිටල් එක බලන්න ඒකෙත් සොෆ්ලොජික් කැපිටල් එකෙත් පොඩි මූවමන්ට් එකක් පෙන්නන මේ සොෆ්ලොජික් කම්පැනිම ගත්තොත් මේ දවස්වල පොඩි ඇක්ටිව් ගතියක් පෙන්නනවා අපිට. ඊට පස්සේ එක්ස්පෝ ලංකා එන් එක සහ අගස්ටා හෝල්ඩින්ග් එක්ස්පෝ ලංකා NB කියලා දිනා. ඇත්තටම මම ඔයගලට මේක බලලා කියනවා NB කියන්නේ මොකක්ද කියන එක. මමත් ඇත්තට ඒක ගැන අවබෝධයක් නැහැ ලකෝට. ඊට පස්සේ top 10 share volumes ගත්තොත් එතන උඩම ඉන්නේ बिल इत पास एक्सपो लंका क्रॉसिंग स्क्रैप येलो एफ सी एक्सपो लंका एआईसी अगस्टा पीएलसी जेके एच आर एल एएसपी एच इत पास टॉप 10 लूसर्स कोको एक कोलो एक दीना सीएम होल्डिंग्स इत पास ऑटो एक गलदारी होटल इत पास ටච් ලංකා හෝටල් එක ඊට පස්සේ හේලි ස්ලෙෂර් එක කප්‍රිකෝ හෝල්ඩින්ග්ස් හපුගස් තෙල් ප්ලාන්ටේෂන් එක ඒ වගේම ඩොල්පින් හෝටල් එක ජෝන් කීල්ස් හෝටල් එක PLC එක ජෝන් කීල්ස් PLC
ඊට පස්සේ ලෝටස් හයිඩ්‍රෝපාව එක. ලෝටස් හයිඩ්‍රෝපාව එකත් ලොකු අඩුවීමක් තියෙනවා. මේකත් මම කලින් දවසේ ඔයගලට කතා කරපු ඩිවිඩන්ඩ් දෙන්න පුළුවන් කියලා කියපු ස්ටොක් එක. ඔයාලට මෙන්නදී මෙන්න මේ 7යි 7 6ට මේක වැටලා දිනා. ඇත්තටම ඔයගලට පේනවා මේක රුපියල් 8යි 7යි අතර යනවා. ඒක 10ට 10ක් විතර ලොකු ෆ්ලක්චුවේෂන් එකක් මේ ෂෙයා එකේ පේනවා. මෙන්න ආයි වැටලා තියෙනවා මේ වගේ ගානකට. හරි, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම top 10 ගේනස් ලව ගේනස් වගේ අතර උඩින් මෙන්න SMBX එක, අශෝක ලේලන්ඩ් එක, HDFC එක, හරින්ද්‍ර හරිස්ටර් මිල්ස් එක තියෙනවා, අබාන්ස් ෆයිනෑන්ස් එක තියෙනවා, යුනියන් කෙමිකල් එක තියෙනවා, AAIC එක තියෙනවා. මෙන්න බලන්න AAIC එක top 10 ගේනස් ලටත් ඇවිල්ලා තියෙනවා. 30ක් ගොක ඔඩෙල් එක, ඔඩෙල් එකත් අපි කතා කරා සොෆ්ට් ප්‍රොජෙක්ට් කම්පැනි එකක් බලන්න. මේකෙත් ලොකු ප්‍රමාණකින් ඒගොල්ලන්ගේ වෙනසක් පෙන්වලා තියෙනවා. ඊට පස්සේ රයිගම් මස්ගම් සෝල්ට් එක, ඔයගොල්ලෝ දන්නවා මේ ලුණු කම්පැනි එකක් මේක. ඇත්තටම මේකත් ඇත්තටම පෙනී ස්ටොක් එකක්, රුපියල් 5 6 වගේ තියෙන එකක්. මේක බලන්න මේකෙත් යම් කිසි නැග්මක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි ඔය ටික තමයි අපි මේන්ම කතා කරන්නේ. එතනින් එහාට අපි සෙක්ටර් වයිස් කියොත් ඒක ඇත්තටම මට කියන්න බැරුව top 10 losers ලයි ගත්තත් තියෙන හොටෙල් පැත්තේ අඩුවීමක් අපිට පෙන්වනවා. අපි ඒක හින්දා මේකේ හොටෙල් සෙක්ටර් එකට ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. හවුස්හෝල් ප්‍රොඩක්ට්, හෙල්ත් ප්‍රොඩක්ට්, බැංක්ස්, ඩයිවර්සිෆයිඩ් රියල් ඉස්ටේට්, ක්ලාසිෆයිඩ් දල ගත්තොත් එහෙම තියෙනවා, කන්සියුමර් සර්විස් තියෙනවා. මම පේනවාටි මේ කන්සියුමර් සර්විස් කියන එකේ තමයි හොටෙල් ටික පේන්නේ. ඔයගොල්ලෝ පේනවාටි මේ කැන්ඩි හොටෙල් මේ ටික වැඩි වෙනත් එක්කම අනිත් පැත්තෙන් තව හොටෙල් ටිකක් ලොකු ප්‍රමාණකින් අඩු වෙලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති නේ. එතකොට මේවයි වැඩි වෙන හොටෙල්, අඩු වෙන හොටෙල් දෙකම තියෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ සෙක්ටර් එක හොඳට මුහු වෙනවද නැද්ද කියලා. අපේ ඊට පස්සේ බැංක් සෙක්ටර් එක පොඩ්ඩක් ගත්තොත් එහෙම බලන්න, බැංක් සෙක්ටර් එකෙත් ගත්තොත් HDFC එක සෙලාන් එක පොඩි මේකක් තියෙනවා. සම්පත් එකේ පොඩි මූවමන්ට් එකක් තියෙනවා. මේ සම්පත් එකේ පොඩක් ට්‍රෙන්ඩ් චාර්ට් එකට කියලා බැලුවොත් එහෙම සම්පත් එක අපි දන්න රුපියල් 30ට විතර වැටුණා. දැන් ඔන්න පොඩක් 34ට විතර ඇහිලා මෙන්න මේ හරි පොඩක් ස්ටේබල් වෙන ගතියක් පෙන්නුම් කරනවා. හරි, ඊට පස්සේ අපි මෙතනින් එහාට අපි ගත්තොත් එහෙම කම්පැනි ඕනර්ස්ලා ගත්තොත් ධම්මික පෙරේරා මහත්මයාගේ කම්පැනි ටික කොහොමද කියලා ඉවරලා, ඒවත් ලොකු ෆ්ලක්චුවේෂන් එකක් අපිට පෙන්වන්නේ. අපි ගිහිල්ලා බලමු ඉෂාර නානායක්කාර මහත්මයාගේ කම්පැනි වල. අන්න ඒ ටික නම් ඔයගොල්ලන්ට පේනවා ඇති. HDFC එක, එතකොට සෙලාන් බැංක් එක, එල්ලෝ LC එකේ පොඩි ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් මේ HDFC එකේ ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා බලමු. මේකෙත් ඔයගොල්ලන්ට පේන ඇති. ඉතින් පොඩි ට්‍රේඩින් ගතියක් තමයි පෙන්වන්නේ. දවසෙන් දවස අඩු වැඩි වෙනවා, නැත්නම් ස්ටේබල් ඉන්වර්ට් එකක් පෙන්වන්නේ නැහැ. සෙලාන් බැංක් හැබැයි මම දැක්ක මේ ඊයේ පෙරදායි ගත්තොත් එහෙම පොඩි පොඩි මූවමන්ට් එකක් තිබෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පේන ඇති ලොකු වොලියුම් සෙලින් ට්‍රේඩ් වෙන්නේ නැති ගතියක් පේනවා. ඊට පස්සේ අපි ආයි බලමු යද්දෙහි ගිය මහත්මයාගේ කම්පැනි කොහොමද කියන එක. මේගොල්ලන්ගේ මස්කිනි ප්ලාන්ටේෂන් එක පොඩි මූවමන්ට් එකක් තියෙනවා. නමුත් සාපේක්ෂව ගත්තම ලොකු මූවමන්ට් එකක් පෙන්වන්නේ නැහැ. හරිජයවර්ධන මහත්මයාගේ කම්පැනි ගත්තොත් එමෙ LMF එක මට කැති උගලට වගේ ආරනේ. මම පොඩි වීඩියෝ එකකුත් කළා මේ LMF එක ගැන. මේ ගත්තත් මේ ලොකු වොලියුම් එකක් ට්‍රේඩ් වුණා. ඊට පස්සේ අඩු වෙලා මෙන්න මේකේ පොඩ්ඩක් ඉතින් පොඩි වොලියුම්ස් තමයි ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ඒකෙත් අපිට කියන්න බෑ ලොකු බලපෑමක් තියෙනවා වගේ ඉවරලා. සමා වෙනෝනේ LMF එක ලංකා මිල්ක් ෆුඩ් එක. ඇත්තටම හරියටම මහත්මයා නෙමෙයි මගේ මේ ලිස්ට් එකට වැරදිලා වැටිලා තියෙන්නේ. මම ඒක තමයි පොඩක් බැලුවේ. ඒක වැරදිලා අපේවා. එතකොට අපි මේ ටික තමයි මේකේ කතා කරන් තියෙන්නේ. අපි ඉක්මනට යන CSC එක බලන්න. අද ඇනවුස්මන්ට් මොනවද තියෙන්නේ කියලා ඉවරලා. මගේ යාළුවෝ දාලා තිබ්බා මට මතකයි ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් තියෙනවා නම් ඒවා වෙනම කියන්නේ කියලා. ඇත්තටම මේ ජෙනරල් ඇනවුස්මන්ට් එක ඇතුලේ ඩිවිඩන්ඩ් එකක් තිබ්බොත් එහෙම කියවෙනවා. ඇත්තටම මේ දවස්වල නම් මොකුත් ඩිවිඩන්ඩ් දීලා තිබ්බේ නැහැ. අපි ගිහලා බැලුවොත් එම අද මොනවද ඇනවුස්මන්ට් කියලා. ඒෂියා ඇසට් ෆයිනෑන්ස් එකේ තියෙනවා රෙක්‍රූට්මන්ට් ඔෆ් ඩිරෙක්ටර්. ඊට පස්සේ ඔෆිෂියල් ඉක්මන් PLC එකේ කෝපරේට් ඩිස්ක්ලෝෂර් එකක් තියෙනවා. එක්සමිනර්ස් PLC එකේ ඩීලින් බයි ඩිරෙක්ටර්ස් තියෙනවා. ශිරොන් ඉන්ෂුරන්ස් එකේ ඩීලින් බයි ඩිරෙක්ටර් තියෙනවා. හේලිස් එකේ කෝපරේට් ඩිස්ක්ලෝෂර් එකක් තියෙනවා.
ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට් එකේ ඩිලිම් බයි ඩිරෙක්ටර් තියෙනවා, ඩයලොග් ඒසියාටා එකේ ඩිලිම් බයි ඩිරෙක්ටර් තියෙනවා, එක්සෙම්නීට පීඑල්සී එකේ ඒක ඊයේ දිලා තියෙනවා. ඇත්තටම අර ටික තමයි අද දවසට තියෙන්නේ. මේ ටික තමයි මේන්ලි අපිට කතා කරන්න දෙන්නේ. යාළුවනේ මොනවා හරි තියෙනවා නම් කියන්න, අපේ මේ වීඩියෝ එක හොඳ නම් ඕගොල්ලෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලන්ගේ මොනවා හරි තව තියෙනවා නම් අපි ඉල්ලීමක් කරන, අපිට පුළුවන් දෙයක් දැනුම් විදිහට ඕගොල්ලන්ට ලබා දෙනවා. එහෙනම් සීල් දරාටම විසරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.